ආයුබෝවන් සුබ මධ්‍යහන ස්වාධීන රූපවාහිනී මධ්‍යහන පුවත් විකාශය සමකින් මුලින්ම අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත. කොරෝනා මරණ දෙකක් වාර්තා වෙයි. මියගිය සංඛ්‍යාව 23ක් වෙයි. කොරෝනාව පාලනයට ආණ්ඩුව පියවර ගත්තේ නැහැ කියා විපක්ෂ නායක සජිත් කියති ආණ්ඩුවෙන් නිසි පිළිතුරු. වසා දැමුණු බස්නාහිර ආර්ථික මධ්‍යස්ථාන තොග විලදාමට පමණක් හෙට සිට යලි විවෘතයි. රූපවාහිනී හා ගුවන්විදුලි භාවිතයෙන් ගෘහස්ථ අධ්‍යාපනයක් හඳුන්වා දෙන්න කැබිනට් අනුමැතිය. කොරෝනාවෙන් රටවැසියා බේරා ගන්න ස්වාධීන රූපවාහිනී එක මගේ රටින් තවත් වැඩක්. ඇන්දිරිය අස්සීම පානදුරෙන් වෙරළට ආ තල්මසුන්ගෙන් තුන්දෙනෙක් මරුට. ඔස්ට්‍රියාවේ වියානා අගනුවරටත් ත්‍රස්ත ප්‍රහාරයක්. මුලින්ම දේශීය පුවත්. තවත් කොරෝනා මරණ දෙකක් අද සිදු වුණා. මේ අනුව කොරෝනා හේතුවෙන් මෙරට මියගිය පුජ්ජලින්ගේ සංඛ්‍යාව 23 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද උදෑසන වන විට COVID-19 ආසාදිතින් 275 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 11335 දක්වා ඉහළ ගියා. නව කොරෝනා ආසාදිතයන් 275 දෙනා අතුරින් 43 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයන් වන අතර අනෙක් 230 දෙනා මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. ඒ අනුව මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 7857ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද පෙරවරු 6න් අවසන් වූ පැය 24 තුළ වැඩිම කොරෝනා රෝගීන් පිරිසක් හමු වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 90ක්. කොළඹ දිස්ත්‍රික්කයෙන් 61 දෙනෙකු, කෑගල දිස්ත්‍රික්කයෙන් 22 දෙනෙකු, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 10 දෙනෙකු හමු වුණා. එමෙන්ම රත්නපුරයෙන් 4 දෙනෙකු සහ කළුතරමෙන්ම ත්‍රිකුණාමල යන දිස්ත්‍රික්වලින් රෝගීන් එක් අයෙකු බැගින් සොයාගත්තා. මෙරටින් වාර්තා වූ සමස්ත COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 11335ක්. ඉන් 6065 දෙනෙකු තවමත් රෝහල්වල ප්‍රතිකාර ලබනවා. 5249 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි වසංගතලෝක විද්‍යාංශය සඳහන් කරන්නේ. මේ වන විට මෙරටින් වාර්තා වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 23ක්. අද දිනේදී 22 මරණය සහ 23 වන මරණය වාර්තා වුණා. ඒ කාන්තාවන් දෙදෙනෙක්. ඔවුන් දෙදෙනා 81 සහ 68 වන වියේ පසු වුණා. අද දවස වෙනකොට වාර්තා වෙනවා 22 සහ 23 වෙනි මරණය. 22 වෙනි මරණය විදිහට අවුරුදු 81ක කාන්තාවක් ග්‍රෑන්ඩ් ප්‍රාස් ප්‍රදේශයේ ඇය ගෙදරදී මිය ගිහිල්ලා රෝහලට අරගෙන ආපු කාන්තාවක්. ඇය සහ තවත් අවුරුදු 68ක කාන්තාවක් කොටහේන ප්‍රදේශයේ ඇයත් ජාතික රෝහලට රගෙන එනකොටම මිය ගිහිල්ලා. දැන් අපි මෙච්චරකල් කොවිඩ් ගැන ඔබට කිව්ව කාරණා අනාවැකි සත්‍ය වෙමින් යනවා. වයස 50 ඉක්ම වූ උදවියට අපේ වැඩිහිටි ජනතාවට කොවිඩ් වැළඳුනොත් සුව වෙනවට වඩා මිය යන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ නිසා තවමත් අපිට අවස්ථාව තියෙනවා කොවිඩ් වලින් බේරෙන්න. මේ අතර ඊයේ දිනේදී කොවිඩ් මරණයක් ලෙස වාර්තා වූ මරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංග රෝග විද්‍යායකගේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මෙලෙස අදහස් පළ කළා. සමාජය තුළ සිදුවෙන සියලුම හදිසි මරණවලදී අපි PCR පරීක්ෂණයක් සිදු කරනවා. මෘතදේහෙන් ලබාගත් සාම්පලයකින් යම් කිසිකින් PCR පරීක්ෂණය පොසිටිව් වෙලා ආවොත් අපි ඒ COVID-19 රෝගියෙක් විදිහට සලකලා එය වහාම ආදාහනය කිරීමට කටයුතු කරනවා. ඒ නෙගටිව් වුණොත් අපිට සාමාන්‍ය අවසාන කටයුතු කිරීමක සඳහා ඥාතීන්ට බාර දෙන්න පුළුවන්. ඊයේ සිදුවෙච්ච මරණයට කිසිම විදිහකින් COVID-19 රෝගී ඍජු හෝ වක්‍රදායක වීමක් නැහැ. ඉදිරියේදී කොරෝනා ව්‍යාප්තිය තවදුරටත් ඉහළ යන බැවින් ජනතාව දැඩි සැලකිල්ලෙන් ක්‍රියා කළ යුතු බව සෞඛ්‍යංශ අවධාරණය කරනවා. සමහර වෙලාවල්වලට නොහිතූ ප්‍රදේශවලින් නොහිතූ කණ්ඩායම් වලින් රෝගීන් හමු වෙනවා. එවැනි තත්ත්වයක් නැවත උද්ගත වුණොත් මේක මීටත් වඩා භයානක වෙන්නත් ඉඩ නැතුවා නොවේ. මේ මරණ සියල්ලටම හේතු වෙලා තියෙන්නේ කොවිඩ් පමණක් නොවේයි, ඔවුන්ගේ වයස, ඔවුන්ගේ අනිකුත් රෝග තත්ත්වයන් සියල්ල. ඒ නිසා මේක විහිළුවට ලක් කරන්න එපා, සැහැල්ලුවට ලක් කරන්න එපා. සෞඛ්‍යාංශයෙන් දෙන පණිවුඩ නිවැරදිව තේරුම් ගන්න, ජනතාවට මේකේ වගකීම පවරලා අපි වගකීමෙන් මිදෙනවා කියන එක නෙවෙයි මෙතන සිද්ධ වෙන්නේ. රජය තමන්ගේ වගකීම නොපිරිහලා ඉටු කරනවා. බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවලට අනුයුක්තව සේවය කරන පොලිස් නිලධාරීන් 122 දෙනෙකුට නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කර ඇති නිලධාරීන් සංඛ්‍යාව 175ක්.
නිර්ධාරින් 1238 දිනක ස්වයන් නිරෝධායනයට යොමු කර තිබෙනවා. කොරෝනාවට ජනතාව බෙලිවීම වැළැක්වීම සඳහා බටහිර මෙන්ම දේශීය වෛද්‍ය ප්‍රතිකර්ම සබරගමු පළාත තුල ව්‍යාප්ත කරන බව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පවසනවා. දේශීය ඖෂධ තොගයක් කොරෝනා ආසාදිතයන්ට නිකුත් කිරීම සඳහා බටහිර වෛද්‍යවරුන් මෙත ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. වෛරස් නාශක මයික්‍රෝ සහ නැනෝ අංශ වලින් සමන්විත මුහුණු ආවරණයක් පළමු වරට මෙරට නිෂ්පාදනය කර තිබෙනවා. පෙරදිනිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ගාමිණි රාජපක්ෂ මහතා ඇතුළු පරීක්ෂණ කණ්ඩායමක් සිදු කළ මෙම නිෂ්පාදනය අමාත්‍ය ආචාර්ය බන්දුළු ගුණවර්ධන මහතා වෙත පරිත්‍යාග කෙරුණා. බස්නාහිර පළාතේ වසාදමා ඇති සියලුම ආර්ථික මධ්‍යස්ථාන හෙට සිට යළි විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. දිවයින පුරා පොලිස් වසම් 114ක නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි. බස්නාහිර පළාත තුළ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවද තොග වෙළඳාම සඳහා පමණක් එම් පළාතේ ආර්ථික මධ්‍යස්ථාන විවෘත කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරනවා. ඒ අනුව රත්මලාන නාරහින්පිට හා බෝකුන්දර යන ආර්ථික මධ්‍යස්ථාන සේවකයන් අද දිනදී PCR පරීක්ෂණවලට යොමු කරනවා. ඇඳිරි නීතිය පැවතියද ජනතාව අපහසුතාවට පත් කිරීම අවම කරමින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට රජයේ පියවරගෙන තිබෙනවා. එමෙන්ම එක් ආයතනයකට වාහන 15ක් සඳහා බලපත්‍ර නිකුත් කර සුපිරි වෙළඳ සංකීර්ණද විවෘත කරමින් භාණ්ඩ බෙදාහැරීමට තීරණය කෙරුණා. කෑකළ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කීපයක් මේ වන විට හුදෙකලා කර තිබෙනවා. එමෙන්ම දිවයිනේ පොලිස් වසම් 114ක නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. මේ වන විට නිරෝධායන ඇඳිරි නීතිය බස්නාහිර පළාතේ පොලිස් වසම් 112ක් ආශ්‍රිතව ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව විශේෂයෙන්ම ක්‍රියාත්මක වන්නේ කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශයේ, එවැගේම ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයේ සහ කුරුණෑගල නගර සභා සීමාව තුලයි. මේ ආකාරයට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අතරම විශේෂයෙන්ම අපි සඳහන් කරන්න ඕනේ ගිරිඋල්ල පොලිස් වසම, ඒ වගේම මාවනැල්ල, හෙම්මාතගම සහ බුලත්කොහපිටිය යන පොලිස් වසම් හතරත් කෑගල්ල ප්‍රදේශයේ ගලිගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයත් හුදෙකලා කර තිබෙනවා ආසාදිතයින් අඳුනා ගැනීම එවැනි කටයුතු සඳහා. අද දින උදෑසන 6:00 අවසන් වූ පැය 24 කාලය තුළ නිරෝධායන ඇඳිරි නීතිය කඩකිරීමට අදාළ සැකකරුවන් 180ක් පමණ අත්අඩංගුවටගෙන තිබෙනවා. වාහන 25ක් පමණ පොලිස් භාරයට ගෙන තිබෙනවා. ඒ අනුව නිරෝධායන ඇඳිරි නීතිය පටන්ගත් ඔක්තෝබර් 4 වෙනිදා සිට මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 1992ක්, ඒ වගේම වාහන 307ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල දිස්ත්‍රික් අතර ගමනාගමනයේද දැඩි ලෙස සීමා කර තිබෙනවා. ගම්පා දිස්ත්‍රික්කයේ සිට කොළඹ දිස්ත්‍රික්කයට ඇතුළු වන වත්තල, හේකිත්ත, කදිරාන පාලම අසලදී පොලිසිය මෙන්ම පොලිස් විශේෂකාර බලකාය නිරන්තර සෝදිසි කිරීම සිදු කරනවා. අත්‍යවශ්‍ය සේවාවන් හැරුණුකොට අනිකුත් කටයුතු සඳහා ගමන් කරන වාහන හරවා යැවීමටයි පියවරගෙන තිබෙන්නේ. කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට නිසි ක්‍රියාමාර්ග නොගත් බවට පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද චෝදනා කළා. ඊට පිළිතුරු දෙමින් අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය ප්‍රකාශ කළේ රෝගය පාලනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග නිවැරදිව නිසි වේලාවට ක්‍රියාත්මක කර ඇති බවයි. මාස 8ක් තිබ්බා. PCR යන්ත්‍ර ටික අනුමුම් කරන්න තිබ්බා. ICU අනන් ටික සකස් කරන්න තිබ්බා. ජංගම රෝහල් ජංගම රසායනාගාර ස්ථාපනය කරන්න තිබුණා. ඔබතුමිය එපයි 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 කියපු දේවල් පාර්ලිමේන්තුව නොමග යවන මාස වෙන්ටිලේටර්ස් 200ක් ගිය මාසේ අපි අලුතෙන් ගෙනල්ලා බෙදුවා. ඊට අමතරව වෙන්ටිලේටර්ස් 600ක් තිබුණා. අපිට තිබුණ එක PCR ලැබ් එකයි. අද ලැබ් 26ක් හදලා තියෙනවා. පළවෙනි රැල්ල වෙලාවේ PCR ටෙස්ට් 250යි කළේ. අද 10,000ක් කරනවා. ආණ්ඩුවක් විදියට කරන්න තියෙන දේ කරලා තියෙනවා කතානායකතුමනි. හරි. කොරෝනා වැළඳී මියගිය මුස්ලිම් ජාතිකයන්ගේ අවසන් කටයුතු සිදු කළ ආකාරය විවේචනය කරමින්ද සජිත් ප්‍රේමදාස මහතා අදහස් දැක්වුවා. ඊට අමාත්‍යවරුන් වන පවිත්‍රා වන්නියාරච්චි සහ අලි සබ්‍රියාන මහත්මහත්මින් පිළිතුරු ලබා දුන්නා. ලෝක සෞඛ්‍ය සංවිධානය කිව්වා කොරෝනාවෙන් මරණයක් සිදු වෙනකොට ඒ අදාළ පාර්ශ්වවල කැමැත් අකමැත් අනුව භූමිදානය කරන්න පුළුවන්, ආදාහනය කරන්න පුළුවන් කියලා. පුච්චන එක පාපකර්මයක් ඒ ආගමේ. නමුත් ඉතාමත් අන්තවාදී තීන්දුවක් ගත්තා. සෞඛ්‍ය සේවයේ විශේෂඥයන්ගේ දීපු උපදේශය අනුව තමයි ඒ වෙලාවේ තීන්දුව ගත්තේ. අපිට ඕන විදියට නෙමෙයි, තාක්ෂණික නිර්වචනයක් අනුව. ඒක ඊළඟට වෙනස් කරනවා නම් අපි ආයෙ බල්ල කරනවා. ගරු ඇමතිතුමිය එසේ කතා කරත් අලි සබ්‍රි මැතිතුමා කතා කරන්න අවශ්‍ය නැහැ. එතුමගේ හෘද සාක්ෂිය දන්නවා මොකද්ද සත්‍යය මොකද්ද අසත්‍යය කියලා. අපි හැමෝම දන්නවා කොවිඩ් කියන්නේ ඉතාමත්ම අභියෝගාත්මක රෝගයක්. මේ රටට විතරක් නෙවෙයි මුළු ලෝකෙටම.
අපි දන්නවා මුස්ලිම් ජනතාවගේ යම් කිසි ප්‍රශ්නයක් තියෙනවායි කියලා ඔය භූමි දානය කරන එක පිළිබඳ. ඔය කතා කරපු ඩොක්ටර්ස්ලා 3 දෙනාත් එක්ක තවත් විශිෂ්ට ගණයේ වෛද්‍යවරු රාශියක් ගිහිල්ලා වෛද්‍ය කණ්ඩායමක් හම්බු වෙලා මේ සම්බන්ධයෙන් නැවත සලකා බලන්නයි කියලා අපි ඉල්ලීමක් කරා මා සහායකට ඉස්සෙල්ල. විද්‍යාත්මක වුණට බයක් තිබුණා ඉදිරියට මොකද වෙන්න කියන එක. අපිට කිව්වා මා සහායකින් නැවත මේක සලකලා බලනවායි කියලා. ඒ සම්බන්ධයෙන් නැවතත් කටයුතු කරගෙන ඉන්නවා. එහෙනම් මේක දේශපාලනය කරන්න හොඳ නැහැ. මේ දේශපාලනය කරන්න ගියොත් එහෙම අපි එකිනෙකාට විරුද්ධව මිනිස්සු දාන්න හදනවා. කරුණා කරලා අපිට ඉවසලා මේ ප්‍රශ්නේ විසඳ ගන්න මේක මානුෂිකව බලන්නයි කියලා කාරුණිකව ආයෝජනය කරනවා. රූපවාහිනී සේවා හා ගුවන් විදුලි මාධ්‍ය භාවිතයෙන් දුරස්ථ අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. COVID-19 වසංගතය හමුවේ පාසල්වල ඉගෙනීම් කටයුතු නිසි පරිදි සිදු කිරීමට නොහැකි වීම නිසා මෙම දුරස්ථ අධ්‍යාපන ක්‍රමය හඳුන්වා දීමටයි රජයේ පියවර ගෙන ඇත්තේ. අයිනාලිකාව හා නේත්‍රානාලිකාව මේ සඳහා යොදා ගැනීමට මින් පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. 3 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා තුනින්ම රූපවාහිනී වැඩසටහන් නිර්මාණය කර විකාශය කිරීමට නියමිතයි. රජයේ හා පෞද්ගලික රූපවාහිනී හා ගුවන්විදුලි නාලිකාවල සහයෝගය මේ වැඩපිළිවෙල සඳහා ලබා ගෙනනු ඇති. අලිමිනිස් ගැටුමාව කිරීම සඳහා විදුලි වැට හා ආරක්ෂිත වැට සකස් කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ඉවත් කරන ලද රේල් පිරි ලබා ගැනීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. දැනට යොදා ගන්නා දැවකණු අලින් නිතර පෙරලා දැමීම හේතුවෙන් විකල්පයක් ලෙස රේල් පිරි යොදා ගැනීමට යෝජනා වුණා. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සබුගස්කන්ධ පිරිපාදුවේ දිනකට පිරිපාදු කරන බොරතෙල් ප්‍රමාණය බැරල් ලක්ෂයක් දක්වා ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. දැනට සබුගස්කන්ධ පිරිපාදුවේ ඛනිජ තෙල් බැරල 40,000ක් පමණ පිරිපාදු කළ හැකි වනවා. දිවින පුරා බෞද්ධ දහම් පාසල්වල සේවයේ නියුතු ගුරුවරුන් සඳහා නිල ඇඳුම් ප්‍රදානය වෙනුවෙන් රුපියල් මිලියන 182.4 ප්‍රතිපාදන කැබිනට් මණ්ඩලය අනුමත කර තිබෙනවා. ලංකා සලුසල ආයතනින් මෙම නිල ඇඳුම් මිලදී ගැනීමට නියමිතයි. කොරෝනා වෛරසයෙන් ජාතිය බේරා ගැනීම සඳහා ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය තවත් තීරණාත්මක ව්‍යාපෘතියක් ආරම්භ කළා. කොරෝනා දෙවන රැල්ලෙන් මෙරට දහස් ගණනක් දෙනා රෝගාතුර වෙමින් පවතින මොහොතක ඊට මුහුණ දීම සඳහා නව නිපැයුම්කරුවන්ගේ දායකත්වය ලබා ගැනීමේ වැඩපිළිවෙලක් මෙවන විට ක්‍රියාත්මකයි. ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් අංශය මෙන්ම නව නිපැයුම්කරුවන්ගේ කොමිසම එක්වයි මෙය ක්‍රියාත්මක කරන්නේ. කොරෝනාවට මුහුණ දිය හැකි නව නිපැයුම් මෙන්ම ප්‍රතිකාර සහ ආරක්ෂක සේවයන්හි නිරත බොහෝ දෙනාගේ පහසුව වෙනුවෙන් සිදු කෙරෙන මෙම නව නිෂ්පාදන රටට හඳුන්වා දීමට මෙහිදී කටයුතු කරනවා. එක මගේ රට වැඩසටහන තුළින් මෙසේ නව නිෂ්පාදනයන්ට දිරි දීම අරමුණයි. මෙවැනිවෙන් ක්‍රියාත්මක වෙබ් අඩවියට පිවිසීමෙන්ද අවශ්‍ය තොරතුරු ලබා ගත හැකි. පානදුර මුහුදු තීරයට පැමිණි තල් මස් රංචුවෙන් තිදෙනෙකු මියගොස් තිබෙනවා. මෙම තල්මසුන් විශේෂය පවුල් වශයෙන් එකට කටයුතු කරන අතර එක් සතෙකු ගොඩබිමට පැමිණියහොත් අනිත් සතුන්ද ඒ පසුපස පැමිණෙන බවයි සාගර විද්‍යාචින් සඳහන් කරන්නේ. මෙම තල්මසුන් රංචුව ගැඹුරු මුහුදට යොමු කිරීමට නාවික හමුදාව, සත්ව සංවිධාන සහ ධීවරයන් ඇතුළු විවිධ පාර්ශ්ව ඊයේ දිනේ සිට දැඩි ප්‍රයත්න කෙරෙන ආකාරය දැකගත හැකි වුණා. අමාත්‍ය සීබී රත්නායක, රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් යන මහත්වරුන්ද තත්ත්වය නිරීක්ෂණය කිරීමට පානදුර වෙරළ තීරයේ වෙත පැමිණ සිටියා. වනජීවි අමාත්‍යාංශයට යටතට අයිති වෙන සමුද්‍ර ජීවීන් හැටියට ඒ සඳහා අවශ්‍ය කටයුතු කරන්න, ඒ වගේම ධීවර අමාත්‍යාංශයත්, ඒ වගේම ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළත නාවික හමුදාවත් මේ සඳහා විශාල ප්‍රයත්නයක් දරනවා. නේ ඉතින් අපිත් ඔබ වගේම මහපොළොවට ආදරේ, ඒ වගේම මේ සත්තුන්ට ආදරේ, මේක රැකගැනීම ආරක්ෂා කරගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරන්න සූදානම් වෙනවා. ගන්න තියෙන ඉක්මන් පියවර සියල්ලම මේ වන විට අරගනිමින් සිටින්නේ. සියලු දෙනාගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා. පුළුවන් තරම් උන්ව ජලයේ ඇතුලේ තබාගෙන මුහුදු සීමාව ඇතුළේ තියාගෙන මුහුදට නිදහස් කිරීම සඳහා අවශ්‍ය කටයුතු ක්‍රියාමාර්ග ගන්න. අපි විශ්වාස කරනවා ඉතාමත් කෙටි මෙහෙයුමකින් මේ කටයුතු සියල්ල අපිට නිරාකරණය කරගන්න පුළුවන්කම ලැබෙයි කියලා. සාගර විද්‍යාඥ ආශා ඩී වෝස් මහත්මිය ප්‍රකාශ කළේ මුහුදු වෙරළට පැමිණි තල්මසුන් රංචුව බෙහෙවින් වෙහෙසට පත්ව ඇති බවයි. ඊයේ හවස පානදුර වෙරළේ සත්තු 60 දෙනෙක් විතර ගොඩ වුණා.
ගොඩක් කට්ටිය ආයි වතුරට දාන්න පුළුවන් වුණා. මේ ගොඩක් කට්ටිය එකව වෙලා හැබැයි මේ එක්කෙනෙක් දෙන්නෙක් මේ මැරුණා. මේ එක්කෙනෙක් තමයි ඉන්නේ මෙතන. සාමාන්‍යයෙන් මේ සතු පයිලට් වේල්ස් කියන්නේ ගොඩක් සෝෂල් ඇනිමල්ස්. ඒ කියන්නේ පවුල් රංචු හැටියට තමයි ඒගොල්ලෝ ඉන්නේ. ඒගොල්ලෝ යන ගමන් වෙල්ට ගොඩක් ලං වුණොත්, ඒ කියන්නේ රැල්ලකට අහුලා ගොඩ පැත්තට තල්ලු වුණොත් එක්කෙනෙක් නෙමෙයි තල්ලු වෙන්නේ ඔක්කොම ලතල්ලු වෙනවා. ඒකයි මෙතන වෙලා තියෙන්නේ. ගැඹුරු නැති වතුරේ ඒගොල්ලන් රැඳෙන්න හරි අමාරුයි. මේ සම්බන්ධයෙන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතාගෙන් අප විමසීමක් කළා. මේක ඇත්තම අසාමාන්‍ය තත්ත්වයක්. සාමාන්‍යයෙන් මේ සතුන් ජීවත් වෙන්නේ මුහුදේ ඈත මුහුදේ ගැඹුරු තැන් වල. ඉතින් ඒ නිසා අපි නිතරම උත්සාහ කරේ මේ සතුන්ගේ පණ ලැබෙර අපෙන් ලබා දෙන පුණ සහයෝග ලබා දීලා සතුන් මුහුදට තල්ලු කිරීමට. කිසිව අද උදෑසන වෙනකොට මම හිතන්නේ බොහොම සතුන් ප්‍රමාණයක් මුහුදට ගිහිල්ලා තව කීප දෙනෙක් මේ ප්‍රදේශයේ තාම සැරිසරන බවත් තමයි අපිට දැනගන්න ලැබෙන්නේ. කිසිව හොතාව හරියට වර්තායි මස්තන්න අපිට ලැබෙන්නේ. විශ්වවිද්‍යාල ප්‍රවේශය සම්බන්ධයෙන් අභියාචන ඇතනම් ඒවා විද්‍යුත් තැපැල ඔස්සේ යොමු කරන ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කරනවා. විශ්වවිද්‍යාල සඳහා සිසුන් දසදහසක් මෙවර වැඩිපුර බඳවා ගැනීම සිදුවනවා. පසුගිය වසරේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඇතුළත් කරගත් ශිෂ්‍ය සංඛ්‍යාව 30,000ක් වෙනවා. 2019 වසරේ නව විෂය නිර්දේශය සහ පැරණි නිර්දේශය යටතේ අපොස උසස් පෙළ විභාගයේ සමත් සිසුන් 41,500ක් මෙවර ඇතුළත් කර ගැනීම අපේක්ෂාවයි. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යමින් වැඩි පිරිසකට විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඉඩකඩ සැලසීම අරමුණු කර ගනිමින් මෙය සිදුවනවා. මේ අනුව පසුගිය වසරට සාපේක්ෂව වෛද්‍ය පීඨයට 371 දෙනෙකු, ඉංජිනේරු පීඨයට 405 දෙනෙකු, නීති පීඨයට 126 දෙනෙකු, ජෛව තාක්ෂණ හා ඉංජිනේරු පීඨය සඳහා සිසුන් 350 දෙනෙකු වැඩිපුර බඳවා ගැනීමට නියමිතයි. එමෙන්ම කලමනාකරණ පීඨය සඳහා 900 දෙනෙකු, ශාස්ත්‍ර පීඨය සඳහා 815 දෙනෙකු මෙන්ම කෘෂිකර්ම, විද්‍යා ඇතුළු අනෙකුත් උපාධි පාඨමාලා සඳහා සිසුන් 6,000ක් වැඩිපුර බඳවා ගැනීමටයි සැලසුම් කර ඇත්තේ. රජයේ විසින් ගත්ත ප්‍රතිපත්තිමය තීරණයක් මත හැකිතරම් දරුවන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අවස්ථා ලබා දීම කියන ප්‍රතිපත්තිය මත මෙවර විශ්වවිද්‍යාල පද්ධතියට දරුවන් දසදහසකට වඩා වැඩි ප්‍රමාණයක් ඇතුළත් කර ගැනීමට අවශ්‍ය සියලුම කටයුතු සිදු කරලා තියෙනවා. නව සහ පැරණි විෂය නිර්දේශයන් ඔස්සේ උසස් පෙළට සහභාගී වෙච්ච දරුවන් මෙවර 41,500ක් මේ වසර සඳහා විශ්වවිද්‍යාලයට ඇතුළත් කර ගැනීමට නියමිතයි. COVID-19 වසංගතයේ මැඩලීම සඳහා රජයේ සෞඛ්‍ය හා ආරක්ෂක අංශ සිදු කරන කැපවීම ගිහි පැවිදි සැමගේ ඇගයීමට ලක් විය යුතු බව අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙනරුවේ උපාලි ස්වාමින් වහන්සේ පවසනවා. අස්ගිරි පාර්ශවයේ වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමිනුයි උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ. රටත් රටේ ජනතාවත් පීඩාවට පත් කරමින් ඇති වී තිබෙන වසංගත තත්ත්වෙන් මුදවා ගැනීම සඳහා රජයත් ත්‍රිවිධ හමුදාව, පොලිසිය, වෛද්‍ය ශාස්ත්‍රය ගනු ලබන උත්සාහය කැප කිරීම රටවැසි අප කවුරුත් අගය කළ යුතුයි. වෙනත් රටවලට වඩා අප රටේ රජය ජනතාව කායික වශයෙන් පමණක් නොව මානසික වශයෙන්ද ඔසවා තැබීමේ අරමුණින් යොදා තිබෙන වැඩපිළිවෙල ඉතාමත් අගය කළ යුතුයි. බුද්ධ ශාසන අමාත්‍යාංශයේ සියලුම මාධ්‍ය ආයතන ඒකාබද්ධව රටපුරා රතන සූත්‍ර දේශනාව පැවැත්වීම පිළිබඳව මේ අවස්ථාවේ හැටියට ඉහළම ආශිර්වාදයක් ලෙස අපි සලකනවා. දිවයිනේ බොහෝ පළාත්වල අපරභාගයේ හෝ සන්ධ්‍යාකාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අකුණු මගින් සිදුවන අනතුරු වළක්වා ගැනීමට අවධානයෙන් කටයුතු කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ. දිවයිනට බලපාන දෙවන අන්තර්මෝසන් සමය අද දිනේ සිට ස්ථාපිත වෙමින් පවතිනවා කියන එක අපිට පැහැදිලිව කියන්න පුළුවන්. මේ තත්ත්වයට ඇති ඉදිරි දින කීපය තුළ දිවයිනේ බොහෝ පළාත්වල අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේ වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වීමේ හැකියාවක් තියෙනවා. හැබැයි තරමක තදවැසි අපි අපේක්ෂා කරනවා ඌව, නැගෙනහිර, උතුරු මැද, ඊට අමතරව හම්බන්තොට සහ වවුනියා වගේ දිස්ත්‍රික්කවල වැසි සමග තාවකාලිකව තද සුළං ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව අකුණු අනතුරු ඇතිවීමේ තත්ත්වයන් තියෙනවා. මේ පිළිබඳ ජනතාව විමසිලිමත් වෙන්න කියන එක තමයි අපි විශේෂයෙන්ම ජනතාවට මතක් කරන්නේ. ඒ පුවතත් සමගින් ස්වාධීන රූපහානි මධ්‍යහන පුවත් විකාශයේ නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්.